නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවිනේ දිස්ත්‍රික් රැසකට තද වැසි සහ සුළං තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 19ක පවුල් 11949කට අයත් පුද්ගලයන් 44627 දෙනෙකු ආපදාවට ලක්ව සිටිනවා. ඊයේ දිනේ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ රත්නපුර කරගල ප්‍රදේශයටයි. ඒ මිලිමීටර් 143.3ක වර්ෂාපතනයක්. අද දිනේ තද වැසි ඇදහැළුනහොත් නිල්වලා, කැලණි, කළු සහ ගින්ගංගා සියල්ලෙහිම ගංවතුර තත්ත්වයක් ඇතිවන බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුරය සහ එයින් ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී කාලය තුළ ලැබුණු සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනය නිසා මේ වන විට රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රධාන කළුගඟ සහ එහි අතුගඟා අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වෙලා තිබෙනවා. රත්නපුර ජලමාපකයේ මේ වන විට අගය මීටර් 6.5ක් ආසන්න මට්ටමට ළඟා වෙලා තියෙනවා. රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල අද දිනයේ ඉදිරි කාලය තුළ ගංවතුර අවධානමක් පවතින බව සඳහන් කළ යුතුයි. රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරියැල්ල සහ ඇලපාත කියන ප්‍රාදේශලේකම් කොට්ටාශවල කළුගඟ නිම්නයට අයත් පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව අද දිනය තුලත් එවැගේම හෙට දිනය තුලත් දැඩි අවධානයකින් පසු වෙන්න. අද දහවල් කාලය සහ අද රාත්‍රී කාලය තුල නැවත සැලකිය යුතු මට්ටමේ වර්ෂාවක් ඇතිව හොත් මේ තත්ත්වය අනතුරුදායක තත්ත්වයක් දක්වා ළඟා විය හැකියි. ගින්ගඟ සහ නිල්වලා ගඟත් මේ වන විට අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා ළඟා වෙලා තියෙනවා. කිසිදු ජලාශයක් සැලකිය යුතු මට්ටමේ ඉහළ මට්ටමකින් මේ වන විට වන්දනාවෙන් පවතින්නේ නැහැ. කෙසේ නමුත් කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශය තත්පරයට ඝන මීටර 60ක ධාරිතාවයකින් තවදුරටත් වාන්දාමයෙන් පවතින නිසා කුඩා ගඟ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග මල්වාන ප්‍රදේශයේ පහත්බිම් ජලින් යටව පවතිනවා. මල්වාන සිට දොම්පේ දක්වා කිලෝමීටරයකට ආසන්න දුරක් අතුරු මාර්ග ජලින් යටව පවතින ආකාරයයි මේ. මුහුදු ප්‍රදේශවල තද සුළං සමග මුහුදු රළ එසවීම සිදුවන බැවින් යළි දැනුම් දෙනතුරු මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. එහෙත් එම උපදෙස් නොදකා බලපිටිය හරස්පල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී තිබෙනවා. එහි ධීවරීන් 3 දිනකු සිට ඇති අතර ඉන් එක් අයකු මියකුස් තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුව හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ධීවරයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් හලාවත ඉරණවිල ප්‍රදේශයේ පාලමසල සිට කිලෝමීටර් 1ක මාර්ගට ආසන දුරක් දැඩි ලෙස කාදණයට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් නිවාස 3ක් සහ తాවකාලික මත්ස්‍ය සැකසුම් ස්ථාන කිහිපයක් විනාශ වුණා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිකර ඇති ආරක්ෂිත ගල්වැටිද විනාශ වී ඇති ආකාරය දැකගත හැකි. මෙ අතර පහල කඩුගන්නාව ප්‍රදේශයේ අවදානමට ලක්ව ඇති පාෂාණ කොටස පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් සිටිනවා. ඇත්තටම දැනට තියෙන තොරතුරු අනුව ගොඩක් වෙලාවට එම අස්ථාවර පාෂාණ කුට්ටිවත් කිරීම සඳහා මාර්ගයේ වසන් නැතුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමයි එම පාෂාණ කුට්ටිවත් කිරීමේ කටයුතු කරන්නේ. යම් අවශ්‍යතාවයක් ඇති වුණොත් මේ පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය විදකදී මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවර ගණේවි. ඉදිරියේදී මේ පිළිබඳව ඔබව දැනුවත් කරයි. ඒ ආයතන විසින් එවැනි අවස්ථාවක් උදා වුණොත් දැනට එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ 98 කිලෝමීටර කණුව සහ 99 අතර තියෙන කොටසේ තමයි ඔය ගස් කැළඹීමක් වෙලා ඒකත් එක්ක ඇතිවෙච්ච අස්ථාවර පාෂාණ කුට්ටි කිහිපයක් පාරට පෙරලීමේ අවධානම තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට පාලිත පිපරුම් යටතේ කඩලා ඉවත් කරන්න තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. මා හිතන්නේ ඉදිරි දින කීපය ඇතුළත එම කටේ සිද්ධ කරලා පාරේ ආරක්ෂාව සැලසුම්. කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි සහ සුළං තත්ත්වය අද දවස පුරාද පවතින බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම ඌව පළාතේ, අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික් වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාතේත්, ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කේත් ඇතැම් ස්ථානයක මිලිමීටර් 100ට වැඩි තද වැසි අපි අපේක්ෂා කරනවා. මේ දිනවල සුළඟේ වේගය වැඩි, සාමාන්‍යයෙන් වේගය පැයට කිලෝමීටර් 30ක 40ක වගේ තියෙනවා. මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ පිළිබඳව විශේෂයෙන් ධීවර ප්‍රජාවගෙන් නාවික ප්‍රජාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ දිනවල අපි නැවත දැනුම් දෙනතුරු මුහුදු යෑමෙන් වළකින්න කියලා.